ඔන්න අපි තෝරාගත්තු පළමු කාටුන් එක අද බලන්නකෝ මොකක්ද මේ කාටුන් එක කියලා දන්න කියන කෙනෙක් බොක්සිං ක්‍රීඩාවට ලෑස්ති වෙනවා ගහන්නේ කාටද ගහන්නේ කාගෙන්ද ගහන්නේ කවුද කියලා බලන්නකෝ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ඡායාරූපය තියෙන ඔන්න ඒකට තමයි මේ ගහන්න යන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය බොක්සිං ගහනවා අතේ තියෙන්නේ කවුද නිමල් සිරිපාල සිල්වා කියන තමන්ගේ පාර්ශවයේ දෙන්නව දාගෙන තමයි මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගහනවා කියලා අද උදය කියන්නේ මෙන්න ඒහා සම්බන්ධවම තවත් කාටුනයක් අපි තෝරාගත්ත දාසකේනේ කාටුනයක් බලන්න මේ අතකොළු දෙකක් තියෙනවා එහෙනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටගන්නේ වැඩේ කරන්න කරුදිනිය ළඟ ළඟ එද්දී මොන අතකොළුවද කියලා බලන්න එක අතකොළුවක ඉන්නවා විජේදාස රාජපක්ෂ මහත්තයා අනිත් අතකොළුවේ ඉන්නවා නිමල් සිරිපාල සිල මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවුල අවුලක් වේ නොනවතින නඩු පිට නඩු කියනු ඇත්තේ බලය ගැන අනුගාමිකයෙනි පසු වෙන දෙපිලගෙන ඔය නායකයන්ද ජනසෙත සලසවන ඔය නායකයන්ද ජනසෙත සලසවන දැන් අපි බලමු අද දෙවෙනි පත්‍රයේ ෆේස්බුක් කතාව හා ඔය එක එක පක්ෂවලින් තියනවායි කියන ඓතිහාසික මැයිරැඩි බලන්න යනවද මෙන්න අද කතාව ඒකට දෙන උත්තරේ තමයි ඒවා ඉතින් අපේ රැලි නෙවෙයිනේ දේශපාලන රැලිනේ දේශපාලන රැලි බලන්න යනවද කියන එක තමයි ප්‍රශ්නේ දැන් අපි බලමු දාස හපුවලානගේ සුවාරිස් මෙන්න දේශපාලකතුමන් ඉන්නවා මැයි මාසේ පළමුවෙනිදා මැයි දිනේ වෙනුවෙන් මැයි දිනේ සමරන්නට මෙච්චර කාලයක් මේ කියන මේ කාටුනේ කියන විදිහට හැමදාම මොන හොර මැරකම් කරත් පළවෙන්දට ජනතාව වෙනුවෙන් මැයි පළවෙන්දට කොඩිය උස්සගෙන ජනතාව ඉස්සරහට එනවා හැබැයි ඉතින් දෙවෙන්දට තියෙන්නේ ආයිමත් පරණ රස්සාවම තමයි අල්ලස් ටික කොමිස් ටික ඒවා ටික අතේ අර පළවෙන්දා තිබ්බ කොඩිය ජනතාවට දීලා විසික් කරලා දාලා දැන් අපි බලමු අද දිවෙන පත්‍රයේ බෙම්පියා ඔන්න සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා රටට අවශ්‍ය කයිය නායකයෝ නෙමෙයි කියලා බෙම්පියා දෙන උත්තරේ රටට අවශ්‍ය රට කන්නේ නැති නායකයෝ ඒක තමයි බෙම්පියා දෙන උත්තරේ කයිය නායකයෝ කියන එකද රට කන්නේ නැති අය කියන එකද හරිද කියලා බලන්න ඔන්න හාල් බෙදෙන එක ගැනත් තියෙනවා අද කාටුනයක් එම්ඩි විවිරත් අය මේ කාටුනේ අරගෙන එන්නේ ජනාකරලා බලාගෙන සජිත් හාල් වල හාල් හොයනවා මික්සෙකුත් තියාගෙන අසරණ ජනතාව අරගෙන මේ සිද්ධ වෙන දේවල් දියා දෙකම අරගෙන ජනාධිපතිතුමා කියලා තමයි අද එම්ඩි විවිරත්න කියන්නේ අසංග ඉන්ද්‍රනිල්ගේ පොලිටිකල් දැන් මෙන්න ඡන්දය තියෙන තැනට යන පාර ඡන්දයට යන පාර දැන් පටන් අරන් තිනවා හාල් කිලෝ 10ක් අරගෙන පැන පැන කවුද මේ එන්නේ බලන්න අසංග කියන විදිහට ජනාධිපතිතුමා හාල් කිලෝ 10ක් අරගෙන වැඩ පටන් අරගෙන තිනවා ඡන්දය තියෙන පැත්තට යන්න කියලා තමයි අද පොලිටිකල් කියන්නේ දැන් දවසේ පද හතර විමල් තනිව මැණිකේ මගේ හිතේ අමල් ඩුමල් රංගන මාවතේය රනිල් තවම ඒ දණ්ඩක් මතේය කචල් මිසක එකමුතුකම් නැතේය කචල් මිසක එකමුතුකම් නැතේය දැන් සුජීවගේ විගඩම් බලමු මෙන්න අද විගඩම් වල කතා බහ ලිපක් තිබෙනවා ජනතාව ඉන්නවා මුට්ටියක් තියෙනවා මෙන්න පද හතර ඇවිදින් රජයේ උන්දෙලා අපගේ ගෙටම දුන්නා හාල් 10ක් කන්නට මටම කුසගිනි නිවි සතුටුයි දැන් හැම හටම සහලින් සොයම් පෝෂිත වී ඇත රටම ඒ සුජීවගේ විගඩම් මෙන්න කාටුනේ අද පත්‍රයේ දැන් අපි බලමු ආර්ථික අර්බුදයේ කියන නැව යනවා ඒ නැව යද්දී අසරණ අහිංසක ජනතාව බෝට්ටුවකින් ඇද්දී ඒ නැවේ හැපිලා කැඩිලා විසිකලා යනවා මේ හැම දෙයක්ම වාර්තා වෙන්නේ දික්කසාද ඉහළට කියන පුවතත් එක්කයි දික්කසාද ඉහළට කියලා පුවතක් වාර්තා වෙනවා මේ කාටුනෙන් කියන්නේ අද මේ ආර්ථික අර්බුදයේ කියන නැව යනවා පවුල් අහිංසක පවුල් ජීවත් වෙන ඒ බෝට්ටු කැඩිලා බිඳිලා යනවා බලන්න අසරණ වෙලා ඉන්නේ දරු පරපුර දියේ ගිරිලා ඉන්නවා කියලා තමයි අද මේ කාටුනෙන් කියන්නේ අපි දැන් බලමු අද ජනරාණි මෙන්න ජනරාණි කතා බහ ඉටිරූප කෞතුකාගාරයක්
ඇහැලේපොල වලව්වේ හදනවා. දේශපාලකතුමා මෙහෙම කියනකොට රාණි අහනවා, දේශපාලකයන්ගේ රූප නම් ඉතින් ගල් වලින් නෙලන්න වෙයි නේද? ඉටි රූප වලින් නෙමෙයි ගල් වලින් නෙලන්න වෙයි කියලා. එතකොට දේශපාලකතුමා අහන කතාව තමයි ඒ මොකද ඒ? මෙන්න රාණි දෙට උත්තරේ. ජනතාවගේ යැදිලි වලට ඉටි වලින් හැදුවොත් ඒවනම් උණු වෙයි. ඒක නිසා ඉතින් අනිවාර්යෙන්ම දේශපාලකයන්ගේ පිළිම නම් ගල් වලින්ම හදන්න වෙයි. දේශපාලකයන්ගේ පිළිම ගල් වලින් හැදුවට කමක් නැහැ. හිත ගල් ලොවේ මිනිස්සු ගැන හිතුවනම් ඒ ඇති.